අවදානන අවදී හතරවෙනි මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒක කවුරු නැහැ කිව්වත් තියෙන ප්‍රතිඵල අනුව ඒක කරලා තියෙන වර්ගීකරණයට අයිති වෙන නිර්ණායක අනුව අපි එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ නිවැරදි දත්ත ටික එළියට දෙනවා නම් නිවැරදි දත්ත ප්‍රකාශ කරන එක සම්පූර්ණ වගකීම වසංගත රෝගාංශයේ. එවෙන් රට දැනුවත් කරලා හරි අවදාන රටට කියලා මෙන්න මේ ටික අපි මේ වෙලාවේ කළ යුතුයි කියන එක තදින් ක්‍රියාත්මක කරන තත්වයක් ඇති කළ යුතුමයි. මේ වෙන විට අපිට පේන කතාව තමයි වෛද්‍යවරුන්ට වඩා හොඳට තේරෙනවා කොවිඩ් පාලනය කරන්න දේශපාලඥයන්ට. කොවිඩ් ලෙඩ්ුන්ට දෙන්න ඕනි ප්‍රතිකාර ක්‍රමයේ සිට මේක පාලනය කරන්න ඕනි වැඩ ටික මොනවද කියන එකත් දේශපාලඥයන්ට තේරෙන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒක ඉතාමත්ම අභාග්‍ය සම්පන්න කාරණාවක්. මොකද දේශපාලඥයෝ කොවිඩ් මර්ධනය කරන්න පටන් ගත්තොත් කොවිඩ් වලට කරින් මිනිස්සුට ඉවර වෙන්න ඉඩ තියෙනවා. දේශපාලඥයෝ එන්නත ගහගෙන අපි කියන දේ අහලා පැත්තකටලා ඉන්නවා නම් අපිට ඒක ලොකු දෙයක්. ඊටු ටික අපි බලා ගන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි මේ සෞඛ්‍ය සේවකයන්ට මේ රෝගයේ වැළඳීම වැඩි වීමේ ප්‍රවණතාවය මත දැනට මාස 5කට ආසන්න ප්‍රමාණයක් ගත වෙලා තියෙනවා දෙවැනි මාත්‍රාවෙන් පස්සේ. මතයක් තියෙනවා මාස 5කට පස්සේ සමහර රටවල් මේ වෙනුවට දෙවැනි මාත්‍රාවක් ලබා දෙමින් පවතිනවා. ඉතින් ඒක නිසා තමයි අපි සංගමයක් විදිහට කිව්වේ තාක්ෂණික කමිටුවක් දාලා ලෝකයේ තත්ත්වයක් තාක්ෂණික පැත්තක් කියන දෙකම අධ්‍යයනය කරලා සෞඛ්‍ය සේවකයන්ට දීමට සුදුසු නම් ඒක ලබා දෙන්න කියන එක තමයි අපි ඉල්ලුවේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.